ආයි බෝවන් පරිසරය පහශ්‍රේණය ධාවන පාඩම ගෙවත් දෙවන කොටස. ඉතින් දුවපුතේ අපි කලීම්පාඩමෙන් ඉගෙන ගත්තා වගාවක තියෙන අපි වාසි මොනවද එතකොට කෞද මේ අපේ වගාවට අනිකරණ සත්තු, ගොඩ නනි නොකරන සත්තු ඒ වගේ අපි වගාවේ අපේ ඇදිනෙන ලෙඩ රෝග මොනවද මේ ඇමදේ අපි ප කලින්කින් ඉගෙන ගත්තා. දෙ අපි බාලමු පාසලේ වගාවක් කරන්දී අපි සැකිලිමත් විය යුතු දේවල් මොනවද කියලා. වගා කළයුතු බෝගවර්ග තීරණය කිරීම උදාහරන පලාතා අනුව බෝග තෝරාගන්න ඕනි. දෙක වගා කරන ස්ථාන තෝරා ගැනීම ඉඩ ඇති ස්ථානයක් විකල්ප ආධාරක යොදා ගැනීම දෙමව්පියන්ගේ ස්ථහායෝගයක්ත් ලබා ගැනීම දොකට වගා බඳුන් සූදානම් කරගන්න ඕනේ බීජවර්ග සොයාගන්න ඕනේ එතකොට ජලය යොදන ක්‍රම පිළිබඳව දැනුවත් වෙලා ඒවාගේම ජලය යොදධන ක්‍රමත් සූදානම් කරගන්න ඕනේ හොඳ අපි හිතමූ දැන් අපි පාසලේ වගාවක් ආරම්භාන්නේ යන්නේ අපි හිතමු දැන් අපේ පැත්තානුවදැ බීජවර්ග සපයාගන්න ඕනි සාමාන්‍යෙන් ඕනම පලාාතක වැවෙන බීජවර්ග තියෙන. බෝංචි මෑ බණ්ඩක්ක කරවිල පතෝල වැටකොළු, තක්කාලි, මාලුමිරිස්, මිරිස්, කොච්චි ඔය වගේ විවිධාකාර බීජවර්ග අපිට හොයාගන්න පුළුව. ඉතින් පලාත කොයි වගේ වුනත්, ඒ වගා කරලා බලන්න පුළුවන් අපට මේක වගා කරන්න පුළුවන්ද වැරදැත් කියල ලන්න බලන්න මුතිීට වඩා හඳදම දේතමයි. අපේ පරිසරේතියන උෂ්ණත්වය අනුව කාලගුණේ අනුව කැන වාශ්ප තත්ත්වය අනුව දෙතමනය අනුව අපි වවන්න ඕන බීජවර්ග තෝරගන්නක. හොඳ බීජවර්ග තෝරාගන්නත් තෝන. අපි කෝමද මේ හොඳ බීජවර්ග තෝ කෝමද මෑනේ දන්නේ නෑ. බීජ හොනින් මෝරා තියෙන්න්න ඕනේ එතකොට ඒ බීජ කෘමීන් හානි නොකල ඒවා වෙන්නත් ඕනි පලුදු නොවිච්ච බීජ වෙන්නත් ඕනි ඊඟට අපි මේ බීජටිකක් එකතු කරගම් කලින්ක තකලා වගේම බෝංචිමය බණ්ඩක්කා කරවිල්ල පතෝල වැටකොළු තක්කාලි මාල්ු මිස් ඔ වගේ බීජටියා අපි සූදානම් කරගම්. කෘෂිකරර්ම දෙ පාර්මේන්ට දෙන බීජවර්ගත්ත අප ිලදීගන්න පුලුවන් හෙම නැත්තන්ව බීජ විකුණන දැන්ගම තියෙනවාය කැනෙ බිත්තර වී කියලන අපි කියන බිත්තර බීජවර්ග විකුණන්න තිය අපට ඒවා ගන්න පුලුව ඒ බීජවලින් සරු බීජ වෙන් කර සොයාගන්න ඕනිස්සෙල්ල තෝරාගත්ත බීජ අපි වෙන වෙනම අපි අරගෙන පෑ විසිය තරක් වතුද ගිල්වලා තියන්න ඕනේ එතකට ඔහොඳම බීජටික පහලට ගිලෙනවා ඒවාගේම බොල් බීජටික භාජනයේ වතුරවුඩ පාවෙනවා අපිට පේ දකින ලබන්න පුුව. තුකට දැන් අපි ඔන්න ොඳම බිීජ්ටික තෝර ගත්ත. දැන් තෝරගත්ත බීජටික හිටවන්න ඕනෙ. හිටවනකොට අනිවාරයම දැන් අපි පාසලේනම් මේ වැඩේ කරන්නේ අපිට අවශ්‍ය වෙනවා දෙමව්පියන්ගේ සහයෝගේ ඕන වෙනවා පාති සකස් කරන්න ඉඩ නොමැතිනං විකල්වවඳුන් භාවිතා කරන්න ඕන වෙන එක කියන්න අපි කනුගාලා හිටවල එමනැත්තා රාක්ක වගේ හදවලා අපට බඳුන් තියන්න පුළුවන් වෙන්න හදා ගන්නත් පුළුවන් ඉටකට අපි ඉඩාඩු පාඩු තියෙනවනන් අපිේ ඒඉඩඩු පාඩ තැන් අනු ආහසේ වගාව කරන්න අපට ලඇස්සි කරගන්න පුළුවන් තොඩට ඔය වගේ දේවල්ල අපට කරන්න පුළුවන්. තෝරාගත් හොන්ද බීජ දෙවනියක තෝරාගත් හොඳ බීජ පරතරයක් ඇතිව සිටවන්නත් තොනදැන් මිරිස් වගේ හිටවනවනන් අපි පාත්තියක් හදල නන්ති අපි අනිවාරේ මිරිස් පැලයි පඳුරට හොඳ වැඩෙන්න්න අපි ඉඩා තියන්න ඕනේ එතුවොට අපි ඉඩ නැත්තං අපිවන්නේ භාජනවරනං බඳුන්වලනම් අපි ඒ බඳුන් අඩි අඩිය දුරට හදල ලස්සන්ට තියන්න ඕනේ අතර ැද්‍ය න්නා අපට තාව පැල තියන්න පුළන් වැඩියේ විශාලව වැවෙන්න තිේවා සමාරබීජවර්ගවලට හොඳින් අව් ඕන්නේ සමාරබීජ වර්ගවලටවූ අවශ්‍ය වෙන්නන්නේ ඉති ඔය වගේ අපට පාති අදදී බබඳුන්වල හරරිීම නැත්තම් පාතිය අදල කරා දෙේර අපිට ඔය වගේ දවල් කරන්න පුළුවන්. තොඩ ජලයේ දොද තෝරාගත්ත හො හොඳ බීජ පරතරයක් ඇතුවයිටවලා දැන් ජලයේ පවු හා නොව බීජ වෙනම සිතව ප්‍රගතිය වලන්න පුළොදැ අපට පාවෙච්ච බීජ ටික වෙන අරගන්න පුළුවන්. එයා බොල් බොල් බීජ විදිීරණ අපි ගණන් ගන්න එතකොට බොල් බීජ ටිකා අරගෙන අපි වෙනම පෙළ කළවලන්න පුළුව හොඳයි. ඇතුකට ප්‍රමාණවත් පරදි ජලය යෝොදන් නොනිකන පැලයක් අපි තවන් කරාට පස්සේ නිතරම මේ ජලය සපයන් ඕනේ එබැ ඕනොට වඩා ජලය යොදන්නත් තුදන මොකද ඊළඟට එබීජ කුණු වෙලා විනාශවෙන්න හදනා. පැලවල වර්ධනයා නිරීක්ෂණය වාර්තා දිනපොතක ලියන් ඕනිද ඕන් අපි ඕනම දෙයක් කරාද අපි වටිනාම දෙයක් තමයි අපි මේ කරන වැඩේ පිළිබඳව. වාර්තාාවක් තියාගන්න එක අපි පැලේ පැළකරපු දවස එතකොට ඒකි පලවන දෙපෙත් ආපු දවස එතකොට ඒකි පලවෙනි කොලපිදුුණු දවස තකොට වජ කොයිතරං දවසින් දවස උස යනවන්ද තකොට පැලයක් වැැවෙන්න කොයි තරං කාලයක් යනවද ඔයගේ ේවල් ලබට නිරීක්ෂණය කරන්න පුළුව ඉතින්මඩ ආමතෙරව මේ වගේ වගාවක් කරන්න ගෙවතු වගාවක් කරන්න අපි මේ පාසර් ශිෂයන්න යොමු කරන්න මූලිකම ේතු තමයි ස්රෑට අපට මේ මුණ දෙන්න සිදුවෙන දේශගුණ විපාර්යාශ වලදී වගේ ඒ වගේම අපිට පෝෂිදායියාරවෙලාක් නැවුම් ආහාරවෙලාක් ගන්න අපේ ගෙවත්තේ වගාකරපු ආහාරයක්ම භාවිතා කරදදි අපිට වැල දෙන්න තිනෙන ලිඩ රෝග ප්‍රමාණය අඩුවෙන නිසා ඉතිං මෙත්තවදී අපි පාසලේදී හඳුන්වා දෙනවත් ත්‍රආර් කියන සම්කල්පය රෙඩිය රෙඩියෝස් කියල කියන්නේ භාවිතය අවම කරමු කියන එක. තු දෙවනියක රීියෝස් බානවත භාවිතා කරමු තුන්නක ර සයිකල් එකන්නේ ප්‍රතිචක්‍රී කරණය කරමු කියන එක. එටට මේ ්‍රRර් සංකල්පයේදී ආර් තුනේ සංකල්පයේදී අපි බලමු රෙඩියුස් කියන එක කියන්නේ භාවිතය අවම කරම කියන එක. මේ කිර අපට ගන්න පුළුවන් ශ්‍රණිකා ආරහා කෙටියාහාර අවමකිරීම සඳහා, තමයි අපි මේ ගෙවතු වගාව අපි මේ ප්‍රවර්ධනය කරන්න. එතකොට ඒ සඳහා අපි ක්‍රණිකාරා කෙටියාර අවම කරලා අපි ගෙවතු වගාවට යොමු වෙන්න ඕනේ ඊළංඟ ේත්තාමයි කෘතිම රසකාර කඩංගු ආර භාවිතය අවමකිරීම සඳහා, අපි සියලූම, සකාරක වර් ෙරදිීමම පූචිවල වනත් අවාගන්න පුළුවන් දේවල් දිීනදව කරප පිංචා රම්පේ එතකොට ඉද අමතරව ඉංගූරු කහා වගේ දේවල් මිංචි කොල එතකොට අරුද කොල වගේ දේවල් හැමදේම අපිට ගෙදර වවාගන්න පුළල තකොට අපිට කෘතිම රසකාරක අඩංගු ආහාර භාවිතා කරන්න ුවමනා වෙන්නේ නෑ. ඉළඟට අපි වලමු රීෝස් නැවත භාවිතා කරමු කියන සංකල්පය. එක්වරක් භාවිතා කර ඉවත් කළ ඇසුරුම් වර්ග වගේම ඒ ඇසුරුම් වර්ග යෝදාගෙන අපට පුළුවන් විධ කෘති සකස් කරන්නම මෙතන තියෙන්නේ අපි පානය කරන පැණිබීම බෝතල් වර්ග මේවයි. අරගෙන විවිධාකාර ලස්සන නිර්මාණ හදලා අපට පෝච්චි වගේ එල්ලන්න පුළාන් වර්න කරන්න පුලන් දැමයකි වලන්නව උන බටවලින් දැලක් වගේ. හදලා ඒේ මේ පලලාස්ටික් බෝතලොට ලස්සන විරිසිතුරු පැළ හිටවල තියනයි වගේ මහකදාන ගෝනිි කැබැල්ලා කරගෙන. ඒ පරණ යින් කරන පලාස්ටික් භාජනය කෝතල තිල එක වටේට කෝටු බැන්ඳලතිර ලස්සන පෝච්චිය කදල් දෙදි මේ වගේ නිර්මාණ නිවසක් ලස්සන කරන්න. වටි ැන් ඊලාංක මේටයිර් ටයිර්රොලින් අපට පුලුවන් ලස්සනමි කෙල්ල තිනවා දම්වැල්වලින් ගස්සලෙල්ලා තිනති මේවා පරිසරයට හානිදායක වනත් නමුත් පරිසරයක්ත් එක්ක අපි සමානව මේ දේවල් පාවිතා කරගන පරිසරයට ලස්සන කරන කුමද මේ ද්‍රවිය නැවත නැවත භාවිතා කරන්නකි අපිට ක්‍රම හදාගන්න පුළමේ හැම එකක්ම තියෙන්නේ මේ පැණිබීම බෝතල්ලල අර්ද කොටසක් ඒකා අරගෙන මේ ගොළු ලස්සෙන්ට පාට් කරල මේ ඉටවලතිනිරාභූහරි ගෝවාහරි වගේ දෙයක් හිටවන්න පුළුවන්ග අඩුම ඉද ප්‍රමාණයකින් ඔබ කරන්න පුළුවන් දේවල්තමයි මේක ධර්ම බලනම ල්ලා පරණ අයිංකරගු මේ සලාච්චුවක පැලහිටවල එතකට මේ පරණ බකට්ට එකක් තියනවා අ තොට මේ පාවිච්චි කරලලායින් කරපු ඇඳදක ලස්සට අදල තියෙන ඇති බානති මේ වගේ නිර්මාණ ශීලී වුණු තබිට අප නිවර්ස වගේම අපේ පලාතුරට ලස්සන කරන්න පුළම එල්ල ලතින බලන්නක මේකාම්බි වැටක්කිෙල්ල මේ ඇඳක අයින්තරපු දැලක් තමයි මේ කිෙත්තියෙන්නේ. මේ තියෙන මේ පැිබීතීම බෝතල්වල නමත් එක්කම තියෙනවා ඒවා ගෙනස් කරන්නතු ඒ මේවා පැළිහිටෝල දින ඉති මේ ඔක්කොමඉටල යන්නේ සාමාන්‍යෙන් කෑම උයන්න පාවිතා කරන කොත්තමල්ලි කොල බැසිල් කොල ඔයවගේ දවල් මේ සේරව පින්තුර පිට වලින්මම අරගත්තු ඒවා ලංකාවෙනන් තාම මේවා. දියුණු වෙලා නැති නිසන්ද මේ අලංකාරයට භාවිත කරන්න රන්තින හකදාන පොඩිසෙල්ලම් බඩු පාට කරලා ලස්සට එල්ල තියෙන. එතකොට ඒ වගේ මේ තිීන තවත් ප්‍රස්තික් බෝතල් අකෘතියක් කෙල්ලලා තින හට මේ ලස්සනයි ති මේේ කාලෙන් කාලට වෙනස් කරන්න පුළාන් අපිට ලොක වීදමක් කියන්න ඕන තරම් පාරි ැලුවත් අපට මේ වගේ ප්‍රස්තික් බොතල් හො ගන්න පුළම් බලන්න පරණ බැරැල් පුටු. එතකොට මේ පෝච්චි පරණ සපත්තු. ේමතිර කහමද මේ හැදි ගේෑරැප්පුවීම දාලා පවිච්චි නුකරණේ කහොමද මේ ගොල්ලු අලංකාරය කරන්න භාවිත කලා තියෙනගේ එතකට අපි බලුවේ ප්‍රතිචක්‍රී කරණය කියැන මොකක්ද කියෙනලා දැන් පොලිතින්ගේ දෙයක් වුුණොත් අපිට අරගෙන පොලිතින් නැවත නැවතත් ඒවා වෙනම ක්‍රියාත්මක කරලා ඒවා වලින් අපට නැවතත් පලාස්ටික් බන්්ඩ ාජන හදන්න පොළො ඒගේම දයිනික ජීවිතයේදී අප භාවිතය බැහැරන්න දේවල ැන හැන්දිී වර්ග පලාස්ටි කදි පලාලස්ටික් ග්පු එතකට ඔය නෙස් කැපේක ෝප් වගේ දේවල් තියනද ඒවා අපි නැවත නවතරගෙන අපට පැළතවන් කරන්න ගන්න පුළුවන් එමනැත්තව විධ නිර්මාණගේ ඇතුළිකරන්න භාතතා කරන්න පුළුවන්. වතනවතත් ෞවිදධ කරන්න පුළුවන් තත්තර පත් කරල ඒ විනාශ කරන්න ක්‍රමයක් අපි හදාගන්න නනිති මේ මෙතන උදාහරණ වගයක් මංවාලට පෙන්න්නන මේ තියන ඉවතදාන බාල්බෙක් ඒ අර මැද දිනකට කෑල්ලිටිය ගලවල ලස්සෙන්ට කහුලා අනුවක් කොත්තල තියෙන තල වතුර ටිකක්දාලා නැව් මල්වලින් ඒ සරසල තියන මේ වියදමක් යැන සැරසිලින අපට ගෙදරදවුණන් මේ කරන්න පුළුවන් මේ පේන පින්තූරේ තියන්නේ ඉවත දමන ප්ලාස්තිික් හැඳි. පලාස්ි කඇැදිය අල්ලවල ලස්සන විදුලි පහනක් නිර්මාණය කරලා තියෙන. ඊළඟට ඔයාලට මේ පේන්න තියෙන්නේ ඉවත දන ටොයිලේ පේපස්සල මැද තියන කොලවලින් අදල තින්න බටය. ඉතින් ඒකෙන් ලස්සන කොේලිච්ච කොලාත්තක් කරගෙනයක පාට කරල මේවාගේ චූටිකුරුල්ලන්ට ගේෙයක්ගේ හදල තිය මේ තින ටර්රේකන් ඉඳගන්න ලස්සන පුටුවක්හදලා තියෙන හැට ඉළඟට මේ තියෙන හකදාන බොත්තම් වලින් බැලුමක් කරගෙනඒ බැලුමඋඩේ බොත්තන්ටි ලාලෝල ලස්සන බෝලෙක් ව හදලතින ති ඕකට අප ගෙදදි පුළුවන් සෙල්ලම් බඩු දාන්න එතකට අපේ පෑන් පැන්සල්ික දන්නනොවගේ දෙදයක් හදාගන්න පුළුවන් මේතියෙන්න්නේෙත් පරණ හැදිවලින් පාට කරලා ලස්සන්ට හදල වේ එටි පන්ඳං රඳවනයක් හදලතින හැටි ඉතින් මේ තමයි දුව පුතේ අපිට හකදාන දේවල් හොඳට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම මේ වගේ තව නිර්මාණ ශීලිිය වුණොත් තුවාලට පුළුවන්මට වඩා දේවල් වෙලා ලෝකයට පෙන්න්න. අපි බලමු වගාවට හිත කර හා අහිතකර සතුන් හඳුනාගන් පළමුූ අපි හඳුනාගමු වගාවට හිත කර සතුන් ගැඩවිලා පොල්ොව හාරලලා අපිට උදව කරන පොව පස්ටික පුරුල් කරන්න තුකොට අපි හිතවන බීජවර්ග මෙයා අහරයට ගන්න මෙයා ග්‍යහාරය තමයි පස්. ඊළඟට මේ බකමූුණ. බකමූුණ කියන්නේ වගාවට හිතකර සතෙක් කියන එකට තේරුම තමයි මෙ ාත්‍රී කාලයේ සැරිසරවා. තකට ඔය රාත්්‍රිකාලවේ ඔය ගස්සලඉන්න පනුවෝ සර්පයෝ වර්ගාරයට ගන්න. කට වගාව මඇදටෙන අපිට කිසිහානියක් වෙන්නේ නෑ. ඊඟට සමනලය මෙයා මලින් මලට යන අදැන් අපි වල තියන මෑ වැලක මලට යනවා මෙයා පැණිබුණුව ඒ පැනිිවල වන ගමන්ම මෙයා ඒ මලේ තියෙන පරාගරගෙනගේල තව මල්ලක ගානොයිතකොට ඒ මලින් මලට පරාගගෑවෙලා ඊළඟට මොකද වෙන්නේ බීජප හැදෙන්න්න මෙයා ඒ තත්ත්වය හදලා දෙන. ඊළඟට මී ඇස්සු මේ ලෝකේ වුවමනාම කරන සතා වගේම මේ ලෝකට අත්‍යවශ්‍යම සත්වයාලෙස මී මැස්සාාව නම් කරලා තිනම් මීමස්සා වද වීගෙන යන ගොටසට යන්න තරම් අද පත්වෙලා තිනම් මකද මල් වගාකරන එක ගොඩක්වෙලාට මල් වගා කරනවා ඒ මල් ආරණය කරල වගා කරනවා දැන්කැල මල් ගොඩක් කඩුවේ මේ අට පැනි ඔයාගන්න සැහැන කරදරයි ති මේ අත් කරන්නේ මලිමල්ඩ ගේලා ඒ මල් පරාගනය තරන එක ඊළඟට බම්බරා බම්බරත් ඒවාගේම තමයි වර්ග කීපයක් කියන්න මේ වාලට පින්තුර මගින් පැෙනලතින පේප වොස්් කියලක් එකනෙකන්න තව එක්නෙක්කින්න යලෝ ජකට් කියලයි ොඩ මේ නම්වලින් අදුන්න ඊළඟට කුරමිනියාගුර්මිනිියා පුරුක් පන්වා. මේගොල්ල වගාවට හිතකර සත්තුද නෑ දැන් අවි පටන් ගණ්ඩ යන්නේ වගාවට අහිත කර සතු. ද මේ කුරමිනියා ගත්තොත් මෙයා මේ වගේ ගොම බෝලයක් අරගෙන මෙයා මේයාගේ බීජ දාන්නේ සමාරැක් කලාට ඔය ගහක පුරුක තමයිද මේ පුරුක් පණුව කියලා දුන්නන්නේ මේ පුරුක් පනවා හැම තිස්සම කරන්නේ ගොයම් ගසේ මැද කරටියවිදලා බිත්තර දානවායි කියැන ගොයම් මස්සා බිත්තර දානවයි තුකට මේ පුරුක් පනවා හැදන්නේ ගොයම් ගහය කරටිය කාලා. ඊළඟට දාලබවාමෝ බයි තනුවනේ දෙක්කම එක තමයි. මේ දලබවා ඇත්තම කියනානන් සමනලයාගේ කිය. කීට අවදිය නමුදදු එබුදේ තින් අපට විනාස කරන්න බෑ නමුත් අපි මෙයා වගාවට අයිතකරයි මොකද මෙයා ගහකට වැැවුවත්තේම මෙයා ගහ සම්පූර්ණයම කාල ඉවල කරලා තමයි පස්ස බලන්න. නේද ඕඊළඟට මේ පැළමැක්කා මේ බැලමැක්ක නිසා අනිමාරයම ගස්සල කොල කොඩ වෙනවා. ඊ දෑව කියන්නේෙත් මේ ගොයම් ගහට වහන ඒවාගේ පදුරු ගස්වලට විදල එයා බිත්තරදාානය සතේෙක් ඊලට පිටි මකුණා. පිරිමගුණවන ඔයා සාන්‍යෙන් ඇමෝ දුවෙපු ේයාලා දකිනවා නේ ගහ ඇම තරම නිකං අර සුදු පාට පිටිපිටි වගේ තියෙන්නේ මෙත් මේ ආක්‍රමණික කෘමී සතෙ ගොළුබෙල්ලා දැක්කොත් අපේ සේරම තැල්ල තවාන කාලා ඉවර කරන කෙනෙක් කටුස්සත් ඒේවාගේම තමයි. ඉතින් හත අපි කතා කරන ලද සතුන් පන්තියේදවාලාගේ ගුරතුමියදේ වගුවක් හදන්න කියල ඉති මෙයා වගුවක් ආර්ධර්ශය වගුවක් හදනකොට දුවපුතේ අපට දෙවා සතුන්ගේ නම්ටිකක්දීල කියනා හිතකර සතුන් වෙනම වගු ගත්ත කරන්න අයිතකර සතුන් වෙනම තීරුවක ලියන්න කෙලදි මේ නම්ටික දී ලාතිනා හිතකර සතුන් ගැඩවිලා බකමූුණා සමනලයා මීීමමස්සා බමර අයිතිකර සතුන් ගොඩට කුරුමිනිිය පුරුක් පණවා, දළඹවා පමැක්කා පැලල මැක්කා කියලත් කියන කීදෑවා පිටිමකුණ ගොලුබෙල්ලා කටුස්ස. ඉති මේ වගේ වගුවක් හදන්න කලෙකුවොත් තුොයාලා වගුවක් හදන්න ලෑසි කරගන්න. ඉතින් දුව පුතේ මේ බෝම කෙටියෙන් ගෙවත්තේ පාඩමේ දෙවන කොටස මම නිමා කරනවා. උග කොටසින් හමුවෙනකං ආයිබෝවන්දේ පුතේ දරුවන්ගේ අම්මලත අත්තලනම් වීඩියෝ එක දරුවන් වෙනුවෙන් යොමු කරන්නේ කරුණා කල මේක තව දරුවන් වෙනුවෙනනොත්තවන්න මම කිසිදු දෙයක් බලාපොත්ති මේ වීඩියෝ නිර්මාණය කරන්නන. හැකි පවණ මේක හැමෝටම යවන්න එකකට තව කවුරුවෝ දැනුමෙන් පෝෂණය වෙනවා. ස්තුූතියි මගේ වීඩියියෝව නැරඹවාට